දැයියේ රාත්‍රයේ පාර්ලිමෙන්තු වාර අවසාන කර මේ බැඳුම් කර හොරු ගැන කෝප්කන්ටු වාර්තා පිළිබඳ ඉදිරිප්‍රියා මාර්ග ගන්න තිබුණ අද දවස දැන් මොකක්ද මේ සම්බන්ධයෙන් වෙන්නේ අද පමණක් නොවේ අපිට හිතක් තියෙනවා එතකොට අලුත් කෝප්පයක් හැදෙනවා කෝප් වාර් කමිටුවේ මේ සම්බන්ධයෙන් ඉදිරිප්‍රියා මාර්ග ගන්න ඒත් කෝප් කමිටුව ගන්න ඉදිරිප්‍රියා මාර්ගය පොතන නැහැ කෝප් කමිටුවට කරන්න පුළුවන් නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි නමුත් නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් තමයි කෝප් කමිටු වාර්තාවක් පදනම් කරගෙන පොලිසියට බෑ විමර්ශනයක් සම්පූර්ණ කරන්නේ නීතිපතිට බෑ නඩු දාන්නේ පොලිසිය විසින් විමර්ශනය සිදු කළ යුතුයි. ඉතින් මේ මහබැංකු වාර්තාවේ පිටපත අනිවාර්යෙන් නීතිපතිට ලැබෙනවා. ඒ කියන්නේ වාරික ගිණුම් වාර්තාවේ පිටපත නීතිපතිට ලැබෙනවා. කෝප් කමිටුව මේදියා බැලුවත් නැතත් පසුගිය වතාවේ කෝප් කමිටුවම කාර්යභාරයක් කරා. නමුත් අවාසනාවට දේශපාලකයන්ගේ සම්බන්ධය සම්පූර්ණයෙන් නිදොස් කර නිදහස් කරලා තියෙනවා. ඒකේ කිසිම දේශපාලකයෝ නිදහස් කරලා නිලධාරීන් මත පමණක් වර්ග පැටවුවා. අපි හිතන්නේ මේ සැලසුම් කළාය ක්‍රියාත්මක කළාය වගේම මේ අපරාධයේ වසන් කිරීමට උදව් උපකාර කළාය. අපි දන්නවා මේ අපරාධ කරුවා අපි දිගින් දිගට මාධ්‍ය හමු කියන තමුදාසලා ඉදිරියේ අපි කිව්වා අරුදු මහේන්ද්‍ර සිංගප්පූරුවට පණිඩය යන්නේ ඊට කලින් අධිකරණ නියෝගයක් අරගෙන ඔහුගේ විදේශ ගමන් තහනම් කරලා ගමන් බලපත්‍රය අතරගන්න කියලා. මම කිව්වා අවස්ථා තුනක් තියෙනවා. මාධ්‍ය හමු දෙක්කිට කිව්වා වැඳුම් කරේ කාර්යකරේ නමින් සම්බුද්ධ ජයන්ති සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වපු සම්මන්ත්‍රණෙදි මම ප්‍රකාශ කළා. හැබැයි ආණ්ඩුව කිසි දෙයක් කරේ නැහැ. අවසානයේ මොකද උනේ? ඔව් රටෙන් පැනනට පස්සේ අන්න යනවා අධිකරණයට අනේ මෙයාව ලංකාවට ගෙනලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙහෙම අල්ලන්න පුළුවන් නැහැ. මෙහෙම කරලා ආවම අල්ලගන්න බෑ. try කරන්න බෑ. try කරවද මේ කරමින් ඉන්නේ. ඒ නිසා අපි අපරාධයට සම්බන්ධ සීලුම දෙනාව අනිවාර්යයෙන්ම සහාය දුන්නු යටපත් කරපු හොරා රැකගන්න කටයුතු කරපු ඒ සම්බන්ධ සාධාරණීකරණය කරමින් පොත් ලිව්ව විවාද ලිව්ව ෆුට්නෝට් දාපු මේ හැමෝම මුදල් ලබා ගත්ත මේ හැමෝටම නීති ක්‍රියාත්මක වීමේ ස්ථාවරය අපි ඉන්නේ. හැබැයි අපි නීති අතර ගන්න බලාපොරොත්තු වෙන්නේ